मार्ग संज्ञा तीन मार्ग संज्ञा वाहन वाले सह पद दिग्लो मार्ग संज्ञा तीन मार्ग संज्ञा निशियाकार अभी दलवेन अभी द्रतु तम अभी पार मार वेन्न बे कह उनाम अट स्टैंड बै वेन्न ओने एक अभी दंडदे अतट निवेदि क्रमेय मे मे विधिट गिहामी एक अवबोधय तीन एक हरदे एक नीति किन नीति मे रा ඇත්තටම සමහර වෙලාවට සමීර තියෙන ගැටලුව තමයි පාර හරහා මාරු වෙන පදිකය සැබෑ අවබෝධයකින්ද පාර හරහා මාරු වෙන විශේෂම ආලෝක සංඥා ක්‍රියාත්මක වෙන අවස්ථාවලද මොකද හේතුව සමහර අවස්ථාවනේ අපි දකිනවා එක්පසක දැන් පාර දෙපැත්තම වාහන ගමනාගමනයේ තියෙන අවස්ථාවකදී පාර එක් කොටසක් නතර වෙලා තියෙනවා නම් රතු පාට දැල්වෙන අවස්ථාවකුණත් පාර හරහා මාරු වෙනවා අර මැද තිබෙන දුපති කියන කොටස එතකොට මේක තනිකරම වැරදි ක්‍රියාවක් මොකද හේතුව ඔබ කිව්වා වගේම රතු පාට දැල්වෙනවා නම් ඒකේ තේරුම තමයි පාර හරහා මාරු වෙන බෑ කියන එක. ඒ වගේම තමයි කොළ පාට දැල්වෙනවා නම් පාර හරහා මාරු වීමේ හැකියාවක් තිබෙනවා කියන එක. එතකොට එහෙනම් ඒ මූලික මූලධර්මයේ කියන එක පළවෙනියටම අවබෝධ කරගන්නට ඕනේ. ඒත් එකම දැන් පාර හරහා මාරු වෙන්න විශේෂයෙන්ම ආලෝක සංඥා ක්‍රියාත්මක කරන ස්ථානයක් තිබියදී ඒ ස්ථානෙන් පාර හරහා මාරු වෙන්නත් කටයුතු කරන්න ඕනේ. පාරහරහා මාරුවේදී අපි දැකලා තියෙනවා සුදුිරි දැන් කහිරි සුදුිරි තියෙනවා එතකොට සුදුිරි හෝ කහිරි තියෙනවා ඊට අමතරව දඟරිරි කොටසක් තියෙනවා පාරහරහා මාරු වීම සැබවින්ම කළ යුත්තේ අර සුදුිරි හෝ කළුිරි තියෙන ප්‍රදේශයෙන් පමණයි එතකොට දඟරිරි තියෙන ප්‍රදේශය පාරහරහා මාරු වෙන්න තියෙන තැන නෙමෙයි ඊළඟ කාරණාව තමයි ආලෝක සංඥාව ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී ඔබ දැකලා ඇති සමහර විට අර රතු පාට මිනිසා සහ කොළ පාට මිනිසා කියන සංඥා දෙකෙන් තමයි අපි පාර හරහා මාරු වීම සහ නතර වීම කියන එක අඳුනාගන්නේ. එතකොට ඇතම් අවස්ථාවලදී එක්වරම දැන් කොළ පාට මිනිසා නිවි නිවිපත් වෙන පටන් ගන්නවා. එතකොට එවැනි අවස්ථාවක් එනකොට ඔබ විසින් පාර හරහා මාරු වීම ආරම්භ නොකළ යුතුයි. මොකද හේතුව ඒකේ තේරුම තමයි කොළ පාට මිනිසා නිවි නිවිපත් වෙනවා අපි කියනවා ජ්වලනය වෙනවා නම් ඒකේ තේරුම තමයි රතු පාට මිනිසා පත්තු වෙන්න ඉතාමත් ආසන්නයි කියන එක. එතකොට ඔබට කාලය ප්‍රමාණවත් වෙන්න පුළුවන් පාරේ අනෙක් කෙළවරට යන්න. හැබැයි යම් අවස්ථාවකදී ඒ රතු පාට සමන් කොළ පාට මිනිසා නිවි නිවි පත්තු වෙන අවස්ථාවකදී ඔබ පාර හරහා මාරු වීම ආරම්භ කළා තිබෙනවා නම් ඔබට අවස්ථාව තිබෙනවා පාරෙන් එහා පැත්තට යන්න. එතකොට ඒ අවස්ථාවේදී තා ප්‍රවේශමෙන් සහ කඩිනමින් පාර හරහා මාරු වෙන්න කටයුතු කරන්න ඕනේ. එතකොට ඔය විනය අනිවාර්යෙන් තබාගෙන යන්නට ඕනේ විශේෂයෙන්ම පාර හරහා මාරු වෙන අවස්ථාවකදී.